ති අවුදකත් ඩකාලා තිස කරුණනවලින් ැඩකප මිනිසන්ද මේ වෙනකොට එඒුවෙන් ප්‍රතිශක්ති කරන න්න. එකන වැක්සිීන්ස් ලැබල තිෙවා. මේ තමයි මෙ විද වෛරසක් වෙනුවෙන් කෙට්ටිම කාලායක් ඇතුළට මනිසුට අනමත කරන පුළුවන් විද වැක්සිීන් නිර්මාණයවන අවථාව.මක හේතුෝ වෙන්නන්නේ මෙමෙනකොති තාක්ෂය තියෙනවා. හැ ැයි වැැක්සිීන් සනවත්ක් මනිසුවත එකඒක විදි ටකතා පැතිරෙන පටගත්ත. ඉතින් අපි අද කතා කරමු සාෝV2 එමම් නව කොරන වෛරසේ ස හ එවුව නිෂ්පාදනය වන්න. අපි හැමමුදන්නව ජීවිීන්ගේ සමහර වෛරසොලයි ජානමය තුොරතුරු දීර්ග කලිනව ගබඩා වෙන්නෙ දෙන්න්නේ කියෙන ඥෂ්ටිකම්ලේ කියලා. මිට අමතරව ජීවය ආරම්භ වෙන්න සහ පවත්වගෙන යන්න අත්‍ය අවශ්‍ය තවත් අනුව තියවා. ඒ තමයි ආරෙන්නේ. දන්නේ නැත්ති සමහර වයිරස් බැක්ටරියාවගේ ජීවිීන්ගේ ජානමය තුරතුරු සම්ප්‍රේශ්ණය වෙන්නේ ආරෙන්න්නේ හරහා. දන්නේවල දාමත් දෙකත් තිබුණට මේ ආරෙන්න්නේවල තියෙන්නේෙ එකදාමයයි. අපේ ශරිරයේ ආරෙෙන්න්නේ වර්ග ප්‍රධාන වශයෙන් තුනත්තියෙනවා මෙවැයි අපේ මේ කතාාවට වැදගත් වෙන්නේ මැසෙන්ජ ආරෙන්න්නේ කෙටියංකිවොත් එම් රෙන්න්නේ කියෙන වර්ග මෙම තම අපේ සයිනවල ජීවියට වශ ප්‍රෝටීන හදන්න දවවෙන්නේ ැසෙජ ආරෙන්න්නෙවලට පුළුවන් දන්නේවලතින තොරතුු පිටි පත් කරගෙන එවා ප්‍රෝටීන් බෝඩ් පරිවර්තනය කරන්න. ඉතින් මේ COවි 9න් කියන්නෙත් Rරෙන්න්නේෙ වෛරසකක්. එකයන්න අපේ ගතිලක්ෂණ Dන්නේවලින් තීරණය කරනවාගේ මේ වෛරසකේ ගතිලක්ෂ තීරණය කරන්න ආරෙන්න්නවලින්. සාමාන්‍යෙන් වෛරස එකක ලේස් දෙකතුනත් තියෙනවා. මෙක චාන මේ කොටස හැදන්නේ එක්ොෝ ඩන්නේවලින් එහමනැත්නම් Rරෙන්න්නෙවලින්. මේ කොට සින්තම්මයින් වෛරැෙකේ ප්‍රවේනික තොරතුරු අර්ගනයන්නේ. දෙවැනිියක තමයි මේ ජානමය කොටසේ ආරක්ෂාවට ඊට උඩින් තියෙනව ඇන්විලොප් එකක් එචනෙක් කවරයක්. සහරේවයි මේ කවර හැදිලතියෙන්නේ පෝටීනවලින් සහරවයි මේදවලින්. එතකොට මේ ොVID-1922 කව එක හදිලතියන්නේ පෝටීනවලින්. මේවයින් උඩින්බ තියන්නේ ස්පයි කියන ප්‍රෝටීන එක. විශේෂත්්‍යය තමයි මේ ප්‍රෝටී එකට ශේප් ෂිප්ට කෙනෙක්ගේ මිනිස් සයිලවල මතුපිට තියනෙන ප්‍රටීනවලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට හැඩේ වෙනස් කරගන්න පුළුවන්. හමහරි රසක යන ිවි සයිලයක් ඇතුළේ නෙවෙයි නම් මේ ප්‍රෝටීන කොටසෙන් වෛරසක විනාශ වෙන නොදී අරක්ෂා කරනවා. කොයි හරි වෙලාවක ජීවිී සයිලයකට මේ වෛරසක ඇතුළූනාාම ඉස්සල්ලම කරන්නේ එකතිෙනෙ ජානය කොටස මේ සයිලය ඇතුරට දානික. එත්තකොට ඒ ධාරක සයිලේ පාලනය වෛරසකතට එනවා. ඉට පස්සේ වෛයිරසක ෆක්ට්‍රේක් වගේ තමන්ට අවශ්‍ය ප්‍රෝටීන් විත්තරක් නිෂ්පාදනය කරන පටන්ගන්නවා. එවගේම වේකෙන් තමගේ පිටපත් හදාගෙන හදදාගෙන යනවා. දැන්වන්න ෛරසක මෙවිදිට වර්ධනය ව ශරීරය ක්‍රියාවලිය අඩ පනරදදි ආසාධතයගෙන් රෝගලක්‍ෂණ පෙන්නුම් කරන පටගන්නනවා. මේක අඩ වැඩිවෙනක තීරණය වෙනවා ඒෙනගේ ප්‍රතිශක්තිය අනුව. ප්‍රතිශක්ති කරන්න පද්ධතිය කොහොමද මෙතනද වැඩ කරන්නේ. අර වරැස්ක ඇතුළූුණු කොටස ආරක්ෂක සයිල, සහිට කයින් කියෙන සංයෝගගේ නිෂ්පාදනය කරලා පනිවිඩාක්්‍යනව අනි තාරක්ෂක සයිලවලට තමන්ට උදව කරන්න කියලා. එතකොට මේ සාටම්පිටිය අහල පහලෙන්න්න ආරක්ෂක සයිල, වේකින් එනවා වෛරසක තියෙන පැත්තට. මේ අතර ඉන්න නචරල් කියල සල්ස් අර ආසාධනය වුුණ සයිල පිටින්ම ගිරලදානවා. එවාගේම ඉන්ටෆිරොන් කියන වෛරසනාශකේ ග්‍යමාස්ුරූපය හදනවා. මීට අම්මතරවෛරසක විනාශ කරන්න තව සංයෝග කීපයක්ම හදලා මෙයාල වෛරසකට පහර දෙෙනවා. හැබැයි සමහර වෙලාවට මේ ආරක්ෂික සයිල වලට සතුරවයි මිතුරවයි වෙන්කරලා අතුරගන්න බැරුව වෛල සාසාධනය වුුණේ නැති සයිල වලටත් පහර දෙන්න පුළුවන්. එතකොට මේ අරක්ෂක සයිල වලුණු සයිටොකයින් ශ්‍රාවේෙනවා. ැන් යිටකයින් පැතිරෙනු ප්‍රමාණයෙන් වැඩි. මේ වැඩෙන් සිද්ධ වෙන්නේ ශරීරයේ හම්මත් ැකිින්ම තවත් තවත් ආරක්ෂක සයිල මේ සටන පවතින තරට එන්න පටගන්නක. මෙ එකකති කියන්නේෙ සාටොකයින් ස්ටෝම්මි එකක් සිංහලින් කිව යිටකයින් ුනාාටවා කියලා. දැන් තත්තත් තිබුනට තඩිය බර්පතලයි. මේ අරක්ෂක සයිල එක තැනකට වැඩි වැඩියෙන් රැස්සුලා පිට කරන සංයෝග නිසා ලේවලතින පලාස්මමා කොටස වෙං වෙනවා. එතකොට රුදිරේ හැතිගැහිලා ඒකින් මොලේ වකුකඩු හදවත වගේ ඉන්ද්‍රියන්වලට ලොක්කු තර්ජනයක් කෙල්ලවෙනවා. එවිතරන්නෙවෙයි මේවෙංවෙන ප්ලාස්මාවත් පෙනනහළුව වට ඇතුළු නොතින් පෙනහළුවල දියර පිරිලා පෙනළු අක්්‍රිය වෙනවා. දැන් සතුරයි මිතුරයි දෙන්න නම එකතු වෙලා ශරීරයට හානිකරද්දි ඉතිං රෝගට බරපතුල වෙන්න පටන්ගන්නවා. ප්‍රතිශක්ති කරන පද්ධතිය මේ සටන දික්ගටම ඇධගෙනයක නැවත්වේ නැත්නම් රෝගය මරෙන්න්නත් පුළුවන් මේ වගේ වෙලාවට රෝගියයට දෙන්න වෙන්නේ වෛරස්නාශක බෙත්නෙවෙයි, ප්‍රතිශක්තිය අඩු කරන බෙත්. හැ බැයි මේ වෛරසක ක්‍රියාකාරකම් පාලනය කරගන්න බෙදදුන්නට ඒට ොත්තු දෙනවියටට තමන්ගේ ආරෙන්නේ ේත වෙනස් කරගන්න වෛරසරට හැකියාව තියෙනවා. මේකින් සිද්ධ වෙන්නේ ඒ වෛරසකේ වැඩි දියුණන අලුත් ප්‍රබේද නිර්මාණය වෙනක. මේ හම ප්‍රශ්ණකීම බේරන්න නම් වෛරසක ශරීරයට ඇතුළු වෙද්දිම එක විනාශ කරන පුළුවන් ප්‍රතිදයහ අපේ ශරීරය තිෙන්න්නවන විදි ප්‍රතිදේහ නිර්මාණය කරන්න තමයි ක්සිීන්ස් පාවිච්ි වෙන්නේ. ්‍යක්සින් වලින් කරන්නේ මේ වරසක අන්දුරගන්න පුළුවන් වෙන විස්තරටික ශරීරයට දීලා එකට ගැලපෙනවිදේ ප්‍රතිදේහ ශාරීරයේ හදවනවා. කාලයක් ඇදදි මේ ප්‍රතිදේහ අඩුවෙලාගේට කවදහරි තවසක වෛරසක ශාරීරයට, ඇතුළ ොනෝතිං ප්‍රතිශක්ති කරන පදධතිට පුළුවන් සතුරම හරියටම අඳදුරගන්න. ඊට පස්සේ අදාළ ප්‍රතිදේහ ඉක්මනටම වැඩිකරගෙන ඒව පාවෙච්චි කරලා වෛරසක විනාශ කරනවා. දහරනයක් විදිරි හිතන්න ඔඕනෙ රීරයට තුරන වෛරසකපී සමාන කරම ගමක මනිසුන්ව කණන්නේන නපුර යක්ෂයකුට. මිනිස් සයිල තමයි මේගමීන මිනිස්සු. මේයක්ෂ ඇවිල්ලා මනිසුන්ව කනකොට මිනිසන්ගේ උදවටඉන්න ආරක්ෂක ොටිකක්ක විල්ලා ක්ෂයට හල නාශ කරනා. ආරක්‍ෂක යටටි තමයි අපේ ශරීරේතියන ආරක්ෂක සයිල, එමන තං සුතුර දුරානු. හැබැයි සමහරවිට මේ යක්ක්ෂාම් මොනවගේද කියලා අර රක්ෂකෝටික කලින් නොදන්න නිසා සමහරට මේ සටනදී පරදින්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕන මේ යක්ක්ෂ්‍යාව හොඳට දන්න කියන පිටස්තරේකුගෙන් ගමට පොඩි උදවක් ලබෙනවා. මේ පිටස්තරයමකද කරන්නේ අර යක්ෂයාගේ විදිට හදපු වෙස්මූනත්්දාගෙන එනවා ගමට. දැන් ගමේ අය දන්නවා යකාම් මොනවගේද කියලා. එයාලේ හැඩරුව හොඳට මතකතියගන්නවා. ඊළඟට යකාක් කොයි හරිලාවක ගමට එනකොටම කට්ටීට පුළුවන්, යකාව ඉක්මරටම අඳුරගෙනන විනාශ කරල දන්න. එතකොට අර වෙස්මුණදාගනෙන කැා තම්මයි වැැක්සි එක. ඉතින් සාමාන්‍යයෙන් මේ වැක්සිීක තියෙන්නේ අදාළ වෛරසකේ හානිකර නොවෙන පිටපතක්. වැැක්සි එකක් හදන්න ක්‍රම කීපයක්ම තියෙනවා. මේ විදිර නිෂ්පාදනය කරපු COොවිD් වැක්සිස් වර්ග කීපයක්ම මේ වෙනකොට ලෝකෙ පුරාම මිනිසුන්ට ලබා දෙනෙනවා. අපි දැන්කතා කරම මොනවද කොවිIඩ වැක්සින්ස් වර්ග කියලා. පලිනි ර්ගය තමයි මැසෙන්ජ ආරන්නේ වවැක්සිනික මෙක චානමයන්න තක් මෙක තියෙන්නේ සාසිෝV2 වරස එකේ චාන කීපයක් අඩංගෝ ආරෙන්නේ අනුවක් COොවිD-19 වරසකේ උඩින්මතිෙන ස්පයික් ප්‍රටීන්ක නිෂ්පාදනය කරන්න අවශ්‍ය උපදේස්තියන ජාන තමයි මේ ආරයෙන්නේ අනුවට දීලතියෙන්නේ වැැක්සිී එක එන්නත් කරාම එ දීලතියෙන උපදෙසල විදියට ස්පයික් ප්‍රෝටීන් එක බොහම සුල්ලු ප්‍රමාණයක් ශරීරය ඇතුළ හැදෙනවා කොට ඒ ටන් එක ප්‍රතිශක්ති කරන පද්ධතිී අඳතුර ගෙන එකට විරුද්ධව ප්‍රතිදයා හදනවා. මේක අනිතෙන් අත්ක සසධනක රද්දි නිෂ්පාධන කරන්නයන වියදම ගොඩක් හඩේ මුත් ගබඩාකරදදි ප්‍රවාහනය රදදි ලොක්ක මුදලදරන්න සිදෙනවා. ොකද මේක අදදිි ශීත කරනවලතමයි නිත්‍රම තියාගන්නඕන. සාෑයනක පෙරහරුව දම වැක්සිණක ගත්තා හම්ම කෙනෙකුගෙන් වගේ ප්‍රතිශක්ති වැඩ ීමක් ලා ේෙන. මොඩනා සමගම් වගේම ෆයිස සහා බියන් ටෙක්කන සමාගම් දෙක එකතු වෙලා මේ වර්ගේ කොවිඩ බැක්සිස් නිෂ්පානය කරනවා. ඉතින් මේක අදාළ වෛරසකේ අඩපනකරපුවර්ශණ එකක් නිසා මේකින් ලෙඩවෙන්න නැහැ ඒවගේම අතුරුවාබාතත් ගොඩක්හඩුයි සාමාන්‍යයෙන් Mරෙන්න්නේ අනුවක් සෛදයක් ඇතුරතියන්නේෙ බොහොම කෙටි කාලයයි ඉතින් මේඒම්මාරෙන්න්නේ අනුවත් එවිදිට ටිකදවසකින් විශවෙලායන්වා විශේෂත්වය තමයි ලෝකෙ පළවෙනි වතාවටයි මෙ විදිර චානතතාක්ෂණය පාවිච්චි කරල වැක්සිී එකක් නිෂ්පානය කර. මොඩනා සමාගමින් හඳපු මොඩන වැැක්සිීණක පළදායිතාවය සියයට අනු හතරයිදශව එකක් විතර වෙනවා මේක ගබඩා කර අදි සේසය සංශකෝ රින්නම් විසි පහත් රින පහලවත් අතර ශීත කරන එක ගබඩා කන්න ඕන. වලාංගු කාලේ නිෂ්පාධීත දිනීඳල මස හතයි. තාමත් මේ වැක්සිී එක අවුරුදු දහටට අඩු ළමයින් රැකමන් කරලාන්න है. ෑනිි පරික්ෂණවනින් පස්සෙ සමහට ඉදිරිදිමක වෙනස්සන්නත් පුළුවන්. ෆයිස සමාගමයි Bioියන්ට ෙක්ලයි එකතුවෙලා හදපු ෆයිස වැැක්ෂීනික පළදාහිතාවේ සියයට අනු පහක් විතර වෙනවා. මෙක සේසයසාංශක රීන අසුවවා ත්‍රීන හැටත් තතර අධධික ශීතලක ගබඩා කරන්න ඕන. වලංගු කාලයේ නිෂ්පාධිතදිනීඳල මාස හයයි මේකතතාම ටෙස්ට කරලා තියෙන්නේ අවුරදු දහස්සයට වැඩියායට විතරයි. එනිසා ඊට අඩු අයිසළමයින්ට මේ බෙහත රැකමන් කරලන්න है. දෙවෙනි වැක්සිීන් වර්ගය තමයි වයිරල් වෙෙක්ට ටයිප් එක. සිංහලින්කිවුවෝොත් වාහක වෛරස එන්නත. මේ වර්ගේ කොවිඩ වැැක්සින එකක් ඉස්සල්ලම නිෂ්ානය කරන්නේ එගලන්ත ඔක්ස්ෆඩ් විශ්විද්‍යාල එකක් ඇස්ට්‍රසනක කියන ආයතන එකතු වෙලා. වැැක්සිණකේ නම තමයි කොවිෂෙල්ඩ. ොවිD-19 වරසකට නැහකම් කියන්නේ නැත්ති මිනිසුන්ට හානිකර නොවෙන වෛරසකක් ඇතුළට කොVID-19 වරසකේ ජාන කීපයක් ඇතුල් කරලා තමයි මේ වැක්සිීණක හදරතියන්නේ විඩ අයිරසෙක පිටතින් තියෙන නිෙරුම් හැදෙන්න්න ඕන කරන්න ප්‍රටීන නිෂපාන වෙන විදේ ොරතුර තමයි මේ ඇතුල් කරපු චානවල තියන්නේ. එත්තකොට මේ වැැක්සික ගන්න කෙනගේ ප්‍රතිශක්ති කරන පද්දයට පුළුවන් වෙනවා ඒවිදේ ප්‍රටීන හවයිකත් තියන ෛරසකක් විනාශ කරන්න පුළුවන්විදේ ප්‍රතිධය හදාගන්න. ීට කලින් ඉබල යිරස්සක වෙනුවෙන් හැදුවත් මෙන්නෙ මේ විදීම වැැක්සින්නකක්. ොවි ශිල්ඩදන්නත පලදාායතාවේ සයටට හත්තාවය දශම හතරක් විතර වෙනවා සේසේ සංශක දකත් අට තතුරෘෂණත්තයක තමයි මේ බෙත ගබඩා කරන්න ඕන. එක අනේ සාමාන්‍යයෙන් අපි ආහර ගබඩා කරන ෘෂ්නත්තය. වලංග කාලයේ නිෂ්පාධත දිනේදල මස හයයි, ලංකාව මේ වෙනකට පාවිච්චිවෙන්න මෙනේ කොවිශීල් දෙන්නත. හැබැයි අපිටනො කොවිශීල්ෙන්න්නත නි්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් කියන අතන. විශේෂම කියන්න ඕන තාමත් මේ වැැක්සිීන්ක අවුරදු දහටට අඩුළමයින්ට රැකමන් කරලා නැහසායිනික පරික්ෂණවලින් පස්සෙ සමහට ඉදිරිදිමික වෙනස්සන්නත් පුළුව. මේ දෙකට අමතරව චීනය නිෂ්පාදනය කරලා තියෙනවා වැැක්සින්ස් හදන සාම්ප්‍රතායකම ක්‍රමය. එක කියන්නේ අක්්‍රියවනෛරස් අනුපාවිච්චි කරලා හදන එන්න තක්. මේර්ගේ එන්නත්තට ඉගිශ්ලින් කියන්නේ ඉන්නක්ටවේටඩ වැක්සින් කියලා. මේ චීන හදපු වැක්ෂණෙක නම තමයි කරෝනවක්. ඉතින් මේ වැැක්ෂීණක එන්නත් කරාම ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් වරස් අනුවේ විස්තර තේරුම් මර්ගෙන එක විනාශ කරන්න අවශ්‍ය කරන ප්‍රතිදය හදනවා. සාමනයෙන් පිළිගැනීම තමයි ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රාකාරිතවය වැඩිරන්න පුළුවන් සහයක අවෂධයකුත් එෙක්ක මේ වර්ග එන්නත් ලබාධනකම් වඩාත් සුදුසේ කියනෙක්. මිට කලිින්ා අපපු ඉන්ෆලෝන්සා වැක්සි එකක්ත් මෙන මේ විදේ ඉන් ක්ටවේඩ වැක්සියන්න එකක්. හැබැයි මේි කරෝණවෑකිකේ පලදාහිතාවය සියයට පනසතක විතර බොහම අඩු අගයත් තමයි තියන්නේ. මේකත්තර කෝවිශිල් දෙන්නනතවගේම සේසේසාංශක දෙකත් අට අතර විෂණත්යක තමයි ගඩා කරන්න ඕන. මවිද වත් එෙක්වට වැක්සිණනකක් නිෂපානය කර තියෙනවා ඉන්දියානු අවෂද සමමාගවක් වෙන භාරත් බයෝටෙක් කියෙන අයතනෙක්. ඒක නම තමයි කෝවැැක්සිීන්. මේක විතරන්නෙවෙ, ඉන්දියාවත් තවත් මේව වැක්සිීන් කීප්‍රයක්ත්ම නි්පානය කර තියනවා, ලස්ටකව දැන් ස්ක්‍රීණික බලාගන්න පුළුවන් හැබමේ ලිස්ටිේ තියන හැම බෙතක්ම තාමත් තියන්නේෙ පරීක්ෂණමටමේ. පෘසියාව පවිච්ච කරන්න තමන්ගෙම රටේ නිෂ්පාදන කරපු වැක්සි එක මෙක නමස්පට් නික් ව. මේකත් කෝවිශිල්ඩ වගේම වරල් වෙෙක්ට වර්ග එකක්. මේ වෙති ආචන්ටිනාව මේ එන්නත ගෙන්න්න ගන්නවා ටිකදවසකට කලින් ලංකාවත් මේ වැක්ෂීණක ගෙන්න්න තීරණෙකාා. ස්පට්නිික් ව වැැක්ෂිනික ගඩා කරන්න ක්‍රමත් දෙක්ත් තියෙනවා එකක් තමයි ලෙක් විඩ ෆෝමික එක අන්නෙක් දියරයක් විදිහයටට. මේ විතේයට ගබඩා කරනවනන් සේසේ සංශක රෙනත් දහටත් පහලවාත්‍ර ශීතලක ගබඩා කරන්න ඕන. දෙවෙනි විදිිය තමයි පෞුඩය එකක් විදිරත් මේ බෙතෙනවා මේ ක්‍රමේදී සේසිය සංශක දෙකත් අටා තතරාගේක තමයි ගබඩා කරන්න ඕන. වගේ අපිදන්න එක්සාාතරාජධානීෙන් පහුගේ දවසල් හොයාගත්තා වෙන සුන අලුත් කොරනම් වෛරස් ප්‍රබේදයක්. මේ ව නොවක්ස් කියල අලු දෙෙන්නතක් හඳුන්නල් දීල තිෙනවා මෙම බ්‍රටි් ේරියන්ටකට ොවවැැක්ක සට අස්සූ හයකවිතර සාර්ථකත්යක් පෙන්න්නනල තිෙනවා. එවගේම ඔරිචනල් ොI-19ට සයටට අනූහයක විතර ඉහල සාර්ථකත්වයක් තියවා. මම මේ වීඩියක රෙකෝඩ් කරන වෙලාව වෙනකොටත්මින් නෝවවක්ෂ වැැක්ෂී ඉන්න එකක තාමත් අනුමත වෙලා නැහැ සායිනික පරේෂණ මට්ටවේ තියෙන්නේ. මම කතාකරපු හැම්ම ඉන්න තක්ම එකවතාවක් විතරක්ගතර මදි පලවෙනි එන්න තාරගෙන සතිකීපකින් තව මාත්‍රාවක් ගන්න ඕන. පළවනිකින් සිද්ධවෙනේ ශරීරයට පොඩි පෙරොහරුවක් දෙනක දෙවැනි එන්නතෙන් තම්මයි ප්‍රතිදේය හදන ක්‍රියාවලේ සම්පූර්ණ වෙන්නේ. මේ නිසා අනි වාරයම දෙවැනි එන්නතත් ගන්න ඕන. එකවතාාවක් මිතර ගන්න පුුවන් කොවිද්ඩන්න තක් ජෝන්සන් ොන්සන් සමහව්‍යාරියට අයිති ජන්සන් සමාගමෙන් නිෂ්පාදනය කර තියෙනවා සසාෑනිික අතදා බැලීම්වලදිනම් මේ සාර්ථකත්තේ සයට හැත්තහයක් වෙනවා හැබැයි මමර් කලින් කියපු නොව වැැක්ෂනත වගේ ජන්සන් න්නතත් තාමත් අුෂධ න්‍යාමන අධිකාරයෙන් අනමත වෙලාආේ නහැ. ඕමාර්ම වැක්සින්ගෙන පහුගේ කරදයක්පිට එකක විදිේ කටකතාහදකින ලැබුණා. ඉතින් . හොම සමහරායට ඕනමවැක්ෂීණකාක් ගත්තම තමකානිකව සුළු අ අපහසුතාව ඇැතිවෙන පුළුවන් කියනික අපි හැමෝමෝගේ දන්න දෙයක්. මේක පුද්ගලගේ පුද්ගලයට වෙනස්. මේ වගේවැක්ෂීණකා අනුවත කරන්නේ සාරික පර්ේෂණ වාරක් ගණනාවකින්, මිනිස් භාවිතයට සුදුසුවි කළ තවුරකරට පස්සේ. ඉතින් ඕනම වෛද ප්‍රතිකාරයක බලපෑමේ ඒ කෙනගේ සෞඛ්‍යරත්වයනෝ වෙනස්ෙනවා. ඉතින් මේ විදේ කටකතාව පිළිගන්න කලින් අනිවාරයම එක ඇත්තනත්තා ගැන ිකක් හොයල බලන්න මම පෞද්ගලිකව රක්කමන් කරන්නේ ලෝකයේ පිළිගත හැකිේ ජනමාධ්‍ය වලින් නිකුත් කරන ප්‍රවෘතිී. ඉතින් අපි දන්නවා මේ වගේ අවස්ථාවලදී තමන්ට වියස් ගන්න තමන් ජනප්‍රිය වෙන්න එවිතරන්නෙවෙයි විහෙළුවටත් මේ විදේ කටකතා පතුරුවණයක් ඕන තරන් ඉන්නවා කියලා. එක සමාජවාධ්‍ය පාවිච්චි කරන අපි අත්දැකීමම දන්න දෙයක්. ක සෞකි සංවිධානය කියන විතියල මේ කරුණණව වංගතයේ ්‍යපවැනික නවත්තාන්න නම් ලෝක ජනගානයේ සට හැට පහත් හත්තාවත් අත පරිසකට ප්‍රතිශක්ති ඇති වෙන්නවන. ඉතිං මේ තාගට්ට එක සම්පූර්ණ වෙන්න්‍ය ගාමන වේගවත්වයෙනවත් එකම අප මීට අවුරද්දකට විතර කලින් ගත්තකරපු සාමාන්‍ය ජීවිතයයට යන ගමනත් වේගවත්යෙනවා. ැබැයි ය හදිසියාහරි තීරණය කරනවනම් මේ වැක්ෂණනික ගන්න නැහැ කියලා. ඔයාට පුළුවන් වෙන්න ඕන සමාජයට හිරිහර දායක පුදගලෙක් වෙෙනි නතුව ම මේ රෝගෙන් ආරක්ෂාවෙලාඉන්න වගකීම අරගන්න.ඒ වගේම මේ වැක්ෂීණක අරගන්න අය. තමට මොහ රෝගාබාද තියෙනව නම් නිමනැතාම් ඇලජීස්තයෙනවනම් ඒගෙන අනිවාර්ම වෛ්‍යවරව දැනුවත් කරන්න ඔය වැක්ෂීණික ලබාගතර පස්සේ ඒවනෙන් සාහතිකෙිකුත් කරනවා මේකත් අනිවායරම පරිසං කරල අරන්තියාගන්න මොකද අනාගතේ දී වෛදසාහතික ගන්නවස්. පවලද ඔයාට මේ සහතිකේ ගොඩක් වැදගත්යෙනවා. හොඳ නමහිතනවා අද විඩිකාරට ගොඩක් ්‍රෝජනාත්තෙන්නැති කියලා ඒවාගේම ඔයයා ගැන්දහසුත් කමින් කරන්නට පල්ලහක් කමින් සක්ෂණ එකේ තොතුර වැදගත්තය විකිලිතන ජලුවාතරම විඩිකෂය කරන්න. එහෙනම්? තම සක්ස්ක්‍රයි් කල නත්න ගටිකුණනි චාලක දම සබස්්‍රයි් කළ බෙල්ලයිෙනෙක ඔන් කල තිබුණ ඔට ම ඒ ලඟට ීඩියකල් අප්ලෝඩ්ර ගම එක නොඩිෆිකේෂණ එකින් තැන ගන්න පුලුව. මම අදරිකීෙන්නම් අපි අයමන්දාසිකහම එමු අලත් තීඩිය එකකින්.